ඕන දෙයක් විකුණ ගන්නයි ඕන දෙයක් මිලට ගන්නයි අපේ රටේ හොඳම තැන සොයන්න .com. මව්පියන් මියගොස් සිව් වසරකට පසු ඉපදුන දරුවෙක් ගැනයි දැන් අපි කියන්න යන්නේ. හොඳයි, රියානතුරකින් සිය ජීව විද්‍යාත්මක දෙමාපියන් මියගොස් සිව් වසරකට පසු උපත ලැබූ දරුවෙක් පිළිබඳව චීනයෙන් වාර්තා වෙනවා. වසර 2013දී මිය යන විට මෙම යුල IVF මගින් දරුවා ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් කලර කිහිපයක් නැන්ජින් රෝහලේ දියර නයිට්‍රජන් ටැංකිවල සෙල්සියස් අංශක රින 196 උෂ්ණත්වයට අහුරා තිබිලා තියෙනවා. කොහොමාරේ රියානුතුරෙන් පසුව මෙම කලලවල අයිතිය ලබා ගැනීමට විශාල නීතිමය සටහනක නිර්දෙවීමට මෙම යුලගේ දෙමාපියන් හට සිදු වෙලා තියෙනවා. කොහොමාරි ඔවුන් මේ වෙද්දී ඔවුන්ගේ උත්සාහය සාර්ථක කරන් තියෙනවා. හැබැයි ඉතින් කලල වෙනත් කාන්තාවකගේ ගර්භාෂයේ තැන්පත් කර දරුවෙක් ලබා ගැනීම චීනයේ නීති විරෝධී බැවින් ඔවුන්ට ඒ සඳහා කාන්තාවක් සොයා ගැනීමට චීනයේ දේශ සීමාවලින් ඔබ්බට යාමට සිදු වුණා. අන්තිමේදී කොහොම හරි ලාඕස් වලින් ඔවුන්ට කාන්තාවක් හමු වූ අතර දියර නයිට්‍රජන් ටැංකි ගුවන්යානා මගින් ප්‍රවාහනය කළ නොහැකි නිසා කලලය ඇය වෙත ගෙන යාමට සිදු වුණේ ගොඩබිම් මාර්ගයෙන්. ඒ වගේම මෙම කාන්තාව දරුවා බිහි කිරීමට සංචාරක වීසා බලපත්‍රයක් ලබාගෙන චීනයට පැමිණ තිබෙන අතර එම දරුවා පසුගිය දෙසැම්බරේදී මෙලව එළිය දුටු බව චීනයේ නිවුස් පොස්ට් පුවත්පත සඳහන් කරනවා. කොහොම හරි ඉතින් TNTN ලෙස නම් කර ඇති මෙම දරුවාගේ දෙමාපියන් චීන ජාතිකින් බවත් ඔහු තමන්ගේ මුණුබුරා බවත් ඔප්පු කිරීමට මියගිය යුවළගේ දෙමාපියන් හට රුධිරය ලබා දී DNA පරීක්ෂණ වලට පෙනී ඉන්න සිද්ධ වෙලක් තියෙනවා. කොහොම හරි ඉතින් කැපවීම සහ වාසනාව කියන කරුණු දෙකම මෙතනදී හොඳටම බලපාලා තියෙනවා. මේ ගැන ඕගොල්ලන්ගේ අදහසත් කමෙන්ට් එකක් දාගෙන මෙන්න. ඒ වගේම මේ වගේ දේවල් දැනගන්න අපේ channel එක subscribe කරන්න මතක කරන්නත් එපා. ස්තුතියි.